අයිබුවන් ජගත් ඔන්න අදත් අපි සුපුරුදු විදිහටම ගී තරුවක වරුණ වැඩසටහනින් ඔබේ ආලින්දයට ගොඩවදිනවා අසංක අපි මේට කලින් බොහෝ ගායක ගායිකාවන් ගැන මේ තරුවක වරුණ වැඩසටහනින් කතා කරා අද ටිකක් වෙනස් මාතෘකාවකටයි යන්න හදන්නේ ඉරයි හඳයි ගැන අපි කවුරුත් දන්නවනේ අසංක ඔව් ජගත් මේ ඉරයි හඳයි දෙකේම ආලෝකයට අපි ඉතාමත් කැමතියි ඉරේ සැඩ රශ්මියටත් හඳේ සෞම්‍ය රශ්මියටත් අපි හැමෝම කැමතියි හැබැයි හැමෝටම අමතක වෙන දෙයක් තමයි මේ හඳේ සෞම්‍ය ආලෝකයේ ලැබෙන්නේ හිරුගෙන් කියන එක. අපි අද කතා කරන්නේ අර ඉර සඳට ආලෝකයේ දෙනවා වගේ නිහඬවම සංගීත ලෝකෙට සුවිශාල මෙහෙවරක් කරන ඉර වගේ දැවැන්ත ආලෝකයක් ලබා දෙන ශිල්පියෙක් ගැන. ඔව් ජගත්. අද අපි කතා කරන්නේ ශබ්ද දෘශ්‍ය ඉංජිනේරු අමේගොඩ අමරසිංහ ආරච්චිගේ දයානන්ද පෙරේරා. ඔබ අප කවුරුත් හඳුනන දයානන්ද පෙරේරා ගැනයි අද අපි කතා බහ. 1981 සිං ලංකා ලේබලෙන් වසන්ත ගීතේ නමින් කැසට් පටයක් එළිදැක්වෙනවා. එහි සියලු පටිගත කිරීම වැඩකටයුතු සිදුවන්නේ දයානන්ද පෙරේරා විසින්. අපි මේ ගීතය අහලිමු. अमर कुआवाई नेतरिगेरा अदरुवाई रसेरा माल पारुवाई सुखन गोवा कानू गलुवाई तेलो गबेरा अमर कुआवाई नेतरिगेरा अदरुवाई रसेरा माल पारुवाई सुखन गोवा कानू गलुवाई तेलो गबेरा सीत हिमेलन कटती सुना दू ऐसे पिता गिरी कुल कट गया सीत हिमेलन कटती सुना दू ऐसे पिता गिरी कुल कट गया मैं तो मे पिता में खाद ही मनागी दो बैत अनुरुगी माता ने गुना दो अमर कुआवाई निरत गेरा हद पैरुवाई नीरा सेरा माल पारुवाई सोकेन गोवा कानू गलुवाई एलो गबेरा सालमिन सुमुदु पोडी आता तुनी रुसारे नालमुदु सुवंध गुंद गाना तगे आकारे सालमिन सुमुदु पोडी आता तुनी रुसारे नालमुदु सुवंध गुंद गाना तगे आकारे बालबिंद दामा हिरु यान रित आवर गिरे सालमिन ती पुनु माल पैनी बोनु रिसीवा वारे अमर कुआवाई नीरत दिगेरा हद पैरुवाई नीर रसेरा माल पारुवाई सोकेन गोवा कानू गलुवाई एलो गबेरा අසංක අද මට ලැබිලා තියෙන්නේ දුර්ලභ අවස්ථාවක්. ජේෂ්ඨ ශබ්ද පරිපාලකයෙක් ගැන තවත් ශබ්ද පරිපාලකයෙක් වන මටත් ඇගීමක් කරන්න ලැබීම මගේ ජීවිතේ ලැබපු භාග්යක් කොට මම සලකනවා අසංක. ඔව් ජගත්. දයානන්ද පෙරේරා මහත්මයා ශබ්ද පරිපාලකයෙක් විදිහට ශේෂ්ත්‍රී නමක් දිනා ගන්න කලින් ඔහු 1969 දී බේස් গিටාර් වාදකයෙකු ලෙස පානදුර රේන්ජර්ස් සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙනවා. එතනින් තමයි ඔහුගේ මේ ගමනේ ආරම්භය සනිටුහන් වෙන්නේ. ඔහු 1970 දී ඩීප් රේඩියන්ට් සංගීත කණ්ඩායමේ බේස් গিටාර් වාදකයෙකු ලෙස
කටයුතු කරනවා. ඒ වගේම 1970 මුල් භාගයේදී කොළඹවට සංගීත කණ්ඩායම් 21ක් සහභාගී වුණු තරඟයෙන් හොඳම සංගීත කණ්ඩායමට හිමි කුසලානේ ඩීප් රේඩියන්ට් සංගීත කණ්ඩායම හිමි කරගත්තා. ඉන් පසුව 1970 අග භාගයේ ඉඳලා 1978 විතර වෙනකම් අවුරුදු 8ක පමණ කාලයක් මොහු ලංකාවේ තවත් ඉහළ පෙළේ සංගීත කණ්ඩායමක් වූ සියක් එන්ටර්ටේන්මන්ට් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා විදිහට කටයුතු කරනවා. එපමණක් නෙවෙයි සංගීත කණ්ඩායමේ ශබ්ද වාහිනී යන්ත්‍ර සහ සංගීත භාණ්ඩවල නඩත්තු පවා බාර වෙන්නේ දයානන්ද පෙරේරාටයි. මේ තමයි දයානන්ද පෙරේරා මහතා බේස් ගිටාරය වාදනය කරමින් පටිගත කළ පළවන ළමා ගීතය. නමසේ 1974 පළමුවන වෙළඳමය පටිගත කිරීමක් ඔහු අතින් සිදු වෙනවා. ඒ ජිප්සීස් ශබ්දාගාරයේදී එවකට තිබුණු 4 track කියන තාක්ෂණයෙන් ගීත හතරක් ඔහු පටිගත කරනවා EP 30 සඳහා. එම ගීත හතරේ ගායකයා සිසිල් ප්‍රනාන්දු. පසුව 1977 ලංකාවේ ප්‍රථම වරට තාල වාද්‍ය යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් රේමන් ෆොන්සේකාගේ මෑතක සිට විනරමලී කියන ගීතත් පටිගත කිරීම කරනවා. තවත් විස්තර තියෙනවා කතා කරන්න. ඊට කලින් ඔහු විසින් පටිගත කරන ලද මේ ගීතය අහලා ඉමු.
1986 ජූලි 30 වන දින ලංකාවේ පළමු සංයුක්ත තැටිය. ඒකෙන් අපි කවුරුත් දන්න සීඩි තැටිය පටිගත කිරීම සිද්ධ වෙනවා ඔගී ශබ්දාගාරයේදී. මෙහි ගීත ගායනා කරන්නේ බැලඩිය සංගීත කණ්ඩායමේ අනුර ජයසිංහ. 1991 දී ඊස්ටර්න් රෙකෝඩින් ආයතනයේ ඔහු විසින් පිහිටවනවා. ඔහු දැක 1982 දී අති ප්‍රබල ශබ්ද වාහිනී හා වේදිකා ආලෝක උපකරණ ලංකාවට හඳුන්වා දෙනවා සී සවුන්ඩ් ආයතනය. මෙහි උපදේශකවරයෙකු වශයෙන් දයානන්ද පෙරේරා කටයුතු කරනවා. 1993 ඔක්තෝබර් මාසයේදී ටස්කෑම් DA88 කියන සංඛ්‍යාංක ඩිජිටල් පටිගත කිරීමේ යන්ත්‍රය සහ කුඩා සංයුක්ත තැටි ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දෙනවා මේ දයානන්ද පෙරේරා මහතා. ඒ වගේම ඔහු එයින් පටිගත කිරීම ආරම්භ කරනවා. 1993 නොවැම්බර් 14 වෙනි දින ගායන ශිල්පී කරුණාරත්න දේවුල්ගණේගේ නෙතට උරලක් කියන ගීත කැසට් පටය පටිගත කිරීම සඳහා යොදාගන්නේ මෙම සංඛ්‍යාගත පටිගත කිරීම යන්ත්‍රය. පෞජගත පසුව 1994 ඔක්තෝබර් 30 වෙනි දින ලංකාවේ ප්‍රථම වරට යමහා ප්‍රොමික්ස් 1 රියල් ටයිම් ඔටෝමේෂන්, ඒ කියන්නේ ස්වයංක්‍රීය ශබ්ද සංඛ්‍යාක පරිපාලනය කියන තාක්ෂණය යොදාගෙන වික්ටර් රත්නායකයන්ගේ සමරු ලියවැල් කැසට් පටිය සහ සංයුක්ත තැටිය පටිගත කිරීම සිද්ධ වෙනවා. මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා තණ්හාව ක්‍රෝධ දේශ පාරේ මිනිහා කොහෙද මිනි රත්තරන් කෙන්ඩි සිංහ තෙල් වගේ මිනිස්තුනේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ දූපයෙන් රට කොටවන වැඩ අවදානම් උඩින් මිතුරු වී යටින් හතුරු වී උගුල් අදින්නා යයි දියවි බොරුවෙන් රට පිරිහේ රත්තරන් කෙන්ඩි සිංහ තෙල් වගේ මිනිස්ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ
මාහරි උගතා මාහරි ජගතා සිතනා මිනිහා මෝඩේකි අනුන් හෙලන්නට වලක් කපන්න එහි තුල වැටිලා මිය යන්න කලදේ පලදේ එලෙසේ රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ තමයි අසංක ශ්‍රී ලංකාවේ වැඩිම ගායන ශිල්පීන් ශිල්පිනයන් ප්‍රමාණයක්ගේ ගීත පටිගත වෙන්නේ. ඔව් අර ජගත් කලින් සඳහන් කරා වගේ අර ඉරෙන් හඳට නිහඬ ආලෝකයක් ලැබෙනවා කියන කතාව මේ තැන්වලදී අපිට මනාව ඔප්පු වෙනවා. ඒ වගේම රූකාන්ත ගුණතිලක ශිල්පියාගේ පළමු වන ගීත ඇල්බමයේ පටිගත කිරීම සිදු වුණෙත් දයානන්ද පෙරේරා මහතා අතින්. Oh, oh, oh.
1996 සැප්තැම්බර් 20 වන දින ජාත්‍යන්තර ග්‍රැමි සම්මාන ආයතනය විසින් එහි සමාජිකයෙකු වීම සඳහා දයානන්ද පෙරේරා මහතාට ආරාධනා කරනවා. පසුව ජගත් 1997 දී ඊස්ටර්න් රෙකෝඩින් ආයතනය මගින් නවීනතම පරිගණක තාක්ෂණයට අනුකූලව ශ්‍රව්‍ය දෘශ්‍ය සංයුක්ත තැටිගත කිරීම සිද්ධ වෙනවා. මෙහිදී මේ තැටිගත කිරීම සිද්ධ වෙන්නේ දයානන්ද පෙරේරාගේ අතින්. ඔහු ගැන ඔහුගේ සහෝදරයෙක් මෙන්න මේ විදිහට සඳහන් කළා. අවුරුදු 40ක්වත් වැඩි කාලයක් මම දයානන්දව අඳුරනවා. මගේ ඊටමත් හිතවත් මිත්‍රයෙක් දයානන්ද මම දැනගත්තේ රේන්ජර්ස් වාදක මණ්ඩලයේ බේස් ගිටාරය ගැඹුරු ගිටාරය වාදනය කරන ශිල්පියෙක් හැටියට තමයි ශිෂ්‍යයට පැමිණියේ. ඉතින් ඊට පසු දයානන්ද ගායක පටිගත කිරීම වලට බේස් ගිටාර වාදකයෙක් හැටියට සම්බන්ධ වුණා. සෑහෙන ගීත සංඛ්‍යාවකට බේස් ගිටාරය වාදනය කිරීමට ඔහුට සිදු වුණා. ඊට පසු මම දන්නා තරමින් ප්‍රවීණ ගායක මිල්ටන් මල්වාච්චිගේ ගීත හතරකට ඔහු වාදනය කරාට පසු ලංකාවේ සිටින හැම ගායකී ගායිකාවකටම වගේ ඔහුට බේස් ගිටාරේ වාදනය කිරීමට ලැබුණා. ඉතින් මම එකක් කියන්න කැමති, ඔහු සංගීත අධ්‍යක්ෂණයේ කැඩියට ප්‍රථමයෙන්ම මට ගීතයක් නිර්මාණය කරා. වැලි කෙළියේ සිට බැඳි ආදරේ කියන ගීතය දයානන්දගේ සංගීත අධ්‍යක්ෂකයා. ඉතින් තවත් මම ඔහුගේ රහසක් කියන්න කැමති, ඔහු ගායකයෙක් හැටියට කටයුතු කරා කාලයක්. නමුත් ප්‍රසිද්ධියේ ගායකයෙක් හැටියට ඉදිරිපත් වෙන්න එච්චර කැමති වුණ නැහැ. සියක් වාදක මණ්ඩලය මගින් නිෂ්පාදනය කරා EP තැටියක්. එම තැටියේ දන් 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 කුටු කුටු කියන ගීතේ ඔහු පදපේලි කීපයක් ගායනා කරා අපේ පෙරතේ නිසා. මොකද හරි ලැජ්ජා සහගත කෙනෙක් දයානන්ද. ඉතින් පස්සේ අපි බලාත්කාරයෙන් වගේ එම ගීතයට ගීත කණ්ඩ කීපයක් ගායනා කරා. ඉතින් දයානන්ද ගැන කියනවා නම් අද ලංකාවේ සිටින ප්‍රවීණම දක්ෂම පටිගත කිරීමේ ඉංජිනේරුවරේ. සාමාන්‍යයෙන් අද තියෙන මේ තැටිගත කිරීම ශේෂ්ත්‍රය දිහා බලනකොට දයානන්ද පෙරේර මහත්මය තමයි ප්‍රමුඛයා හැටියට මට හඳුන්වන්න පුළුවන්. ඔහු තමයි ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම ශබ්ද පටිගත කරන ඉංජිනේරු මහත්මයා. මම දයානන්ද පෙරේරගේ හිතවත්ම මිත්‍රයෙක් වන වර්නන් පෙරේරා ඔහුට සුබ පතනවා, දිගු කල් වැජබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිත බැඳි ආදරේ නැත කිසිදා කදි පළු දූරුනේ හිමිදිරියේ පිපි කුසුමක් වගේ අද සනසාලනු මැනවී මගේ ඇලි කෙලියේ සිත බැඳි ආදරේ නැත කිසිදා කදි පළු දූරුනේ හිමිදිරියේ පිපි කුසුමක් වගේ අද සනසාලනු මැනවී මගේ වැලි පාරේ මතකයිද පාසල් ගියා අප දෙදෙනාගේ පැතුමන් කියා ළඟ සිටියා මගේ සෙවනැල්ලක් වගේ සිහිනෙන්ද වෙන් වී නොයා වැලි කෙළියේ සිට බැඳි ආදරේ නැත කිසිදා කදි පළු දූවුනේ හිමිදිරියේ පිපි කුසුමක් වගේ අද සනසාලනු මැනවී මගේ සුදු අතගන්න ළඟදීම එන්නම් සොයා පෙර සසරේද පුරුදු නියා මුව හසරල් සලා නිකු දෙනෙතින් බලා පිළිගන්නවාදෝ ඔයා වැලි කෙළියේ සිට බැඳි ආදරේ නැත කිසිදා කදි පළු දූ
ಇದಿರಿಯೆ ಪಿಪಿ ಕುಸುಮಕ್ವಾಗೆ ಅದ ಸನ ಸಾಲನು ನನಗೇ ಮಗೆ ಕಲಿ ಕಿಲಿಯೇ ಸಿದ್ಧದಲ್ಲಿ ಆದರೆ ನತಕಿಸಿದ ಕಲಿ ಪಲು ದೂಮೆ ಇಮಿದಿರಿಯೆ ಪಿಪಿ ಕುಸುಮಕ್ವಾಗೆ ಅದ ಸನ ಸಾಲನು ನನಗೇ ಮಗೆ එක්දහස් නමසය අනුවටේදී ටස්කෑම් DA88 සහ ඇලසිස් ඩිජිටල් යන්ත්‍ර මගින් පටිගත කිරීම ට්‍රැක් 40 දක්වා දියුණු කරනවා මේ දයානන්ද පෙරේරා. ඒ වගේම 1998 ජූලි මාස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩිජිටල් රෙකෝඩින් ඇන් මික්සින් සිස්ටම් කියන ඒ කියන්නේ ස්වයංක්‍රීය ශබ්ද සංඛ්‍යාංක පරිපාලනය සඳහා ටස්කෑම් TMD8000 ශබ්ද මිශ්‍රණ යන්ත්‍රය එමත් නැත්නම් 46 channel digital mixing console හඳුන්වා දුන්නේ දයානන්ද පෙරේරා විසින්. මෙය දැන්ට ශ්‍රී ලංකාවේ භාවිතා වන දියුණුම හා නවීනතම සංඛ්‍යාංක ශබ්ද මිශ්‍රණ යන්ත්‍රයක්. මේ සඳහා සංක මේ දැන් භාවිතා වන පරිගණකයක් සහ අඟල් 21 රූපවාහිනී තිරයක් භාවිතා කරනවා. තව දෙයක් කියන්න ඕන අසංක මේ ශබ්ද මිශ්‍රණ යන්ත්‍රයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ඒක සහ යුගල එහෙමත් නැත්නම් ව්‍යවහාරයේ අපි කියන්නේ මොනෝ සහ ස්ටීරියෝ පටිගත කිරීම ක්‍රම සහ නවීනතම පත 6 සංඛ්‍යාංක සිනමා ශබ්ද සංයෝජනයේ සිදුවනවා. ඔව් ජගත් මෙම තාක්ෂණීය මුලින්ම ලෝකෙට හඳුන්වලා දෙන්නේ ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කරපු ජුරාසික් පාර්ක් චිත්‍රපටියෙන්. ඒ වගේම ටස්කෑම් TMD8000 කියන මෙම ශබ්ද මිශ්‍රණ යන්ත්‍රය සඳහා 1998 මේ මාසෙදී අන්තර්ජාතික සම්මානයක්ද හිමි වුණා. 1998 සැප්තැම්බර් 20 ජගත් දන්නවද මොකද වුණේ කියලා? ජාතික සම්මාන උපාධි සරසවි සාහිත්‍ය මහා සභාවේදී දේශාභිමානී ලංකා පුත්‍ර දර්ශන විචාරද ගෞරව සම්මාන උපාධි සන්නස්පත්‍රයෙන් දයානන්ද පෙරේරා පිදුම් ලබනවා. 1984 දී මිල්ටන් මල්ලවආරච්චි සිංහ ලංකා ලේබලෙන් නිකුත් වුණු චාමර නම් කැසට් පටයට ගායනා කළ මේ ගීතයත් පටිගත කරනු ලැබුවේ දයානන්ද පෙරේරා මහතා තින්. Sangula kutiye
1999 නවීනතම පරිගණක තාක්ෂණයේ උපයෝගී කොටගෙන අභාවයට ගිය සහ අනවශ්‍ය ශබ්ද වලින් පිරී ගිය පටිගත කිරීම් යථා තත්ත්වයට ප්‍රතිසංස්කරණය කිරීම දයානන්ද පෙරේරා විසින් ආරම්භ කරනවා. 1999 මැයි මාස ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ පළමු වරට ඩිජිටල් සංඛ්‍යාංක ක්‍රමය භාවිතා කරමින් සම්පූර්ණ සිනමා චිත්‍රපටයක දෙබස් සංගීතය සහ ශබ්ද ප්‍රයෝග පටිගත කර ශබ්ද පටය සම්පූර්ණ කරනවා. ශ්‍රී ලංකාවේ මීට කලින් අසංක චිත්‍රපට සඳහා වෙනත් රටකට ගිහිල්ලා තමයි මේ පහසුකම් සපයා ගන්න අධ්‍යක්ෂකවරුන්ට සිදු වුණේ. 1999 ඔක්තෝබර් 5 වන දින අශෝක හඳගම මහත්මයා අධ්‍යක්ෂණය කළ ඔබ මගේ සඳයි චිත්‍රපටියේ දෙබස් ප්‍රයෝග ශබ්ද සහ ගීත පටිගත කිරීම සිද්ධ වෙන්නේ දයානන්ද පෙරේරාගේ අතින්. ඒ වගේම මේ බීටකෑම් කියන තාක්ෂණය හඳුන්ලා දෙන්නෙත් ලංකාවට ඔහු. ඒ වගේම 1999 වසරේදී ඩිප්‍රිස්කෑම් 35 නමින් වීඩියෝ පට රූප මිලිමීටර් 35 සේයා පටල මත ආරෝපණය කළ හැකි කැමරා පරිගණක ජාලයක් නිෂ්පාදනය කරනවා මේ දයානන්ද පෙරේරා මහතා විසින්.
2000 වර්ෂයේ මේ 6 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කැරෝකේ සංගීතයේ රූප ශබ්ද ඇතුළත් සිංහල සංයුක්ත තැටියක ගීත 12ක් පටිගත කෙරෙනවා. ඒ දයානන්ද පෙරේරා අතින්. ඒ වගේම 2000 වසරේදී දේශීය සිනමා කර්මාන්තයේ නගා සිටුවීමේ පරම අභිලාෂයෙන් ප්‍රථම වරට සිංහල චිත්‍රපට සඳහා පරිගණක ප්‍රයෝග නිර්මාණය කිරීම මෙතුමා අතින් සිදු වෙනවා. ඒ වගේම මිලිමීටර් 35 ප්‍රමාණයේ සිනමා පටවලට ආරෝපණය කිරීමේ චිත්‍රාගාර සේවයක් වශයෙන් සිනේමැජික් ආයතනයේ පිහිටවීම සහ ඩිජිටල් තාක්ෂණයෙන් නිපදවන චිත්‍රපට හා විලඳ දැන්වීම මිලිමීටර් 35 ප්‍රමාණයේ සිනමා පටවලට ආරෝපණය කිරීමේ ලංකාවේ එකම ආයතනයේ සතුවන්නේ දයානන්ද පෙරේරා මහතාට. ඒ වගේම දයානන්ද පෙරේරා මහතා විසින් 2001 වසරේ මැයි 31 වන දින ලංකාවේ ප්‍රථම වර්ණ පුරුල්තිර කාටුන් සිනමා පටය ඩිජිටල් තාක්ෂණයේ යොදා ගනිමින් නිමා කරනවා. දයානන්ද පෙරේරා මහතා ගී රේඩියෝට සුබ පැතුම් එක් කිරීමට අමතක කළේ නැහැ. මේ ඔහු අපේ ගී රේඩියෝට සුබ පැතුම් ආකාරය. රසවත් ගීත රසිකයන්ට තිළිණ කරන ගී රේඩියෝ වෙත මගේ උණුසුම් සුබ පැතුම්. මම නාද ශික්ෂණ ඉංජිනේරු දයානන්ද පෙරේරා. මේ තමයි මෑත යුගයේ දයානන්ද පෙරේරා මහතා ශබ්ද සංයෝජනය කළ පටිගත කළ ඔහු කැමතිම ගීතය. මා තටිගත කරන ලද අමසිරි පිරිස් ගායනා කරන හන්තානට ගීතය විශේෂ ගීතයක්. එහි සංගීත අධ්‍යක්ෂණය ඩෙනිස්ට පෙරේරා. පද රචනය ධම්මික බණ්ඩාර. හන්තානට පායන හඳ ලස්සනයි කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න හන්තානට පායන හඳ ලස්සනයි කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න අඳුරු ලලා සරසවි බිම තෙමෙන්න අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න උඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න ලතමලුලු අතවනාවි එපා අහක බලන්න ලතමලුලු අතවනාවි එපා අහක බලන්න මා ගැන මතකය දුලි කර මහවැලියට දමන් හන්තානට පායන හඳ ලස්සනයි කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න ඔව් ජගත්
ඒත් එක්කම කියන්න ඕනේ දයනන්ද පෙරේරා මහත්මයාගේ 62 උපන්දිනයේ යෙදෙනවා මේ ජූලි 13 වෙනිදාට. අපි සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා ගී රේඩියෝ වෙනුවෙන් දයනන්ද පෙරේරා මහත්මයාට. ඒ වගේම සංගීත ශ්‍රේෂ්ඨයට දිගු මෙහෙවරක් කරන්න තව තවත් හැකියාව ලැබේවයි කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක ගී තරෝක වර්ණ වැඩසටහනත් සමග එකතු වෙනතුරු අදට අපි සමුගන්න යන්නේ දයනන්ද පෙරේරා මහතා නිෂ්පාදනය කරන ලද महदेन मुत्ताई गोले उरुत्ताई केन श्रीलंकावे प्रथम वर्ण पुलुल्तिर कार्टून सिनेमा पटे गीते किन्म अपी अदट समुगमु महदेन मुत्ता चित्रपटे संगीत अध्यक्षने कले रोहन वीरसिंह नतिन एवगेम गायनेन जिप्सी सुनील पेरेरा दायक उना उबत्ते करेंदी सिटी मा असंक नदी मम जगत करना जीव उबट सुब दावसाक अत्ता पनत्ता मी मुत्ता क्रिकित्ता धन्न गियन महदन मुत्ता अपी आयेत सबेद गत्ता मिन्न 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 अपे महदन मुत्ता अत्ता पनत्ता मी मुत्ता क्रिकित्ता धन्नगीन महदन मुत्ता अभी आए सबेट गत्ता मिन्न 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 अपे महदन मुत्ता वीर्रा देवी अपे पंडित मावित लिंग विकुनन नट हितुनोत विकुना देन अपे पंडित मा समत अत्ता पनत्ता मी मुत्ता किरिकित्ता धन्न कियन मोहदन मुत्ता अभी आए सबेट गत्ता मिन्न 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 अपे महदन मुत्ता ඉහළම තැන්වල අදටත් මහදන මුත්තලනම් ඉන්නවා උගත් පණ්ඩිතකම් කළොත් තවත් ධම්ම බහුනම කලක් ලබාවි අපටත් අත්තා පනත්තා මී මුත්තා කිරිකිත්තා දන්න කියන මහදන මුත්තා अभी आए सबेट गत्ता मिन्न 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 अपे महदन मुत्ता मिन्न 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 अपे महदन मुत्ता